අදින පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගේ සඳහා පේී සිටින සිසුන්ට ස්වාධීන රූපායයිනී සේවය ඔස්සේ තියත් කරන තක්ෂිලාව වැඩසරහන් මාලාවේ තවත් එක් වැඩසරටනක් සමඟයි මේ උදැසන ඔබාප සම්බන්ධවය සිටින්නේ. අදදින අප කතා සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ භූගෝල විද්‍යාව විෂය පිබඳව ූගලවිද්‍යා විශේධරාවයටතේ, ඔබට අනිවාරෙන්ම හැදැරියයුතු සිතියම් අධ්‍යේනය කියන පාඩම් මාලාාව පිළිබඳවයි අද සාකච්ඡාව දියත්වවෙන්නේ. මේ සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා අප හා සම්බන්ධ වෙනවා. කැලනි විශ්විද්‍යාලයේ භූගල විද්‍යාත්්‍යනංශයේ, අංශප්‍රධාන ආචාර්ය නිශාන් සකලසූරේ මහතානන් ඔබතු අන්ු ත්තාම ගෞරුවයෙන් පිළිගන්න. එවගේම කැලනී විශවවිද්‍යාලයේ භූගල විද්‍යාත්්‍යනාංශේ කතිකාචාරය සම්පත් අරුණ ශාන්ත මහතා, වැඩ රට ගරෙන් පිගන්න ඒ වගේම වැඩසරා ඉදිරි දයක්ක කරන ැ විශ විද්‍යාල භගල විද්‍යා ංශේ ්්‍ර කාාචාරය ස ජනනි රත්න සේ කර. සිතියම් අධ්‍යේනය. ඔබ දන්නවා පෘතුවයේ සාමාන්‍ය රටාව මිනිස් දර්ශනපතයට හසුවන්නේ නැහැ. නමුත් බූගෝල විද්‍යාව හදාරණ ඔබ විසින් විශේ ශදධයනයක් සිදු කරන පෘතුවිී රටාව පිළිබඳ. ඒතමයි සිතිියම් අධ්‍යේන. මෙ සිතිියම් අධ්‍යේනය ඔබේ පාඩම් මාලාවේ, විෂය නිර්දේශය අනිවාර්ය අද්‍යයනෙ කොටසක් වගේම ඔ භගොල විද්‍යාඥයෙක් ලෙස හැදැරී යුතුම කොටසක්. ම මුලින්ම යොමුවන්නට කැමති ආචාර නිශාන්සකල සූරය මහතානට පැහැදිලි කර දෙන්න. මේ සිතියම් අධ්‍යයනය කියන පාඩම් මාලාව මේ විෂේ නිර්දේශය තුළ පවතින්නේ කෙසේද සිසුන්නේ සඳහ සූදානම් වන්නේ කොහොද කියලා. පෙනසදාාන් කලා වගේම බූගොල විද්‍යාව කියෙන විෂ. නිර්වචනය කරද්දී අපි කවරුත් හොඳින්. බෝධගන්න කරගන්න කරුණත් තමයි සිතියාම කියලා කියන්නේ බූගොල විද්‍යාඥාගේ ඉතාම වැදගත්ම උපකරන්නේ එමනත්තං බූගොල විද්‍යාඥාටම අනන්න්‍ය වූ තාක්ෂණක මෙවලමක් හැටියට අපට හඳනාගන්න පුළුව. තිමනිසා උසස් පෙල බූගොල විද්‍යා විශය හධාරණයට විශේෂයෙන්ම විශවවිද්‍යාල පවේශය සඳහා කඩයම් විභාගයක් හැටියටත්ඒ වගේම වෙන තුෘතිීන්ට සහ උසස් අධ්‍යාප්‍රසතා යමුමුවට ඉන්න ඔබට එතා හොඳ පසුබිම් දැනුමක් ලබා දෙෙන විභාගයක් හැටියරත් බැලුවත් බූගොල විද්‍යා විශේදී සිතියම කියනක පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන මේ අවධන ොමු කිරීමේදී අපි විශේෂයෙන්ම භූගල විද්‍යා උසස් පෙළ විභාග සඳහා පශ්න පත්‍ර දෙකක් වංකරෙනම එකක් පැත් දෙක පශ්නයක් පළවෙනි පත්්‍රය දෙවිනි පැයි තුන ප්‍රශ්න පත්‍රයක් මෙහිද අප අද අවධානය මුුවන්නේ පැත් දෙක පශ්න පත්‍රයක් සහිත පළමුුවෙන පත්්‍රය පිළිබඳවයි මෙහිදී ප්‍රායෝගික භූගල විද්‍යාව කිය විශේෂත්‍රයට අයත් වෙන ප්‍රශ්න බහවාරණ පසු දහයක් ඔබ දන්නවා කවුරුත් පලවෙනි පත්‍රේ බහවාරන්න පශ්න තිහක් තිබෙනවා එයින් දහයක් තුනෙන් එකක් වෙෙන් වෙලා තියෙන්නේ පායෝගික භූගවල විද්‍යාවට. ඒවගේම එසන ලකුණු දෙැගෙන් ලකුණු හටක් ලැබෙනවා තව ලකුණු හත හක් මේ අපපේක්ෂකට ලබාගන්නට පුළුවන්වෙන්නේ විස්තරාත්මක ප්‍රශ්න තුනක තුනකට ඒ තුන දෙකට පිළිතුර සැපයීම මෙිහිදී වැදගත්න දේ තමයි එක ප්‍රශ්නයක් අනිවාර් වෙන විශේෂම සිතයම් ප්‍රශ්නය අනිවාර්යයි. ඒ සඳහා ලකුණු ලබාගත යුතුමයි ඇති මේ කාරණයේදී ඔබට සිද් වෙනවා තෝරාගත්තෙක් ප්‍රශ්නෙකුත් ඒවගේ ප්‍රාග බුගල විද්‍යා සිතය විද්‍යාකොටසේල්ලව පශ්නය අනිවාර් ලෙසත් තෝරාගෙන පිළිතුර සපයන්ත් ඇයි අප මෙිහෙම කරලා තියන්නේ. බුගල විද්‍යාවඉතාම ප්‍රාගක විෂයක්. ඇත්තරම පොත බලලා පරිසරය තේරුම් ගන්නවාට වඩා පරිසරේ දිහා බලලා ඒ පොතේ තියෙන ආකාරය වටහා ගැනීම විතායි වැදගත් තිෙනිසා මේ පොතත් එමත්තම් පෙළපත් බුගොල විද්‍යාත්මක ග්‍රන්ථත් එවගේම මහ පොලොවෙ භූමි තිබෙන යතාාර්ථයයක් මේ සිතතිියම් තුළ අන්තර්ගාණනවෙලා තිබෙන තිනිසාි වැඩියවදාධනයමු කරනවා මේ සිතිියම් විද්‍යාව කොටසට එයනුව ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ඔට දැන් තිරේ දිස්වෙනවා සිතියම් විද්‍යාව වටහා ගැනීමිදී අපට ප්‍රාන කාණ්ඩ දෙකට මේ විින්කරගන්න පුළුව එකක්තමයි ම්ප්‍රදායක සිතියම් විද්‍යාව කියෙන කොටස අනි පත්තින් තියෙනවා නවීන සිතයම් විද්‍යාව. ැ මේදක වෙෙන්වන්නේ මේෂඳහා භාවිතා කරන තාක්ෂණය නිසා විශේෂම ගත්තව සාම්ප්‍රදායක සිතයම් කඩදාශය සහ එවැනි මුද්‍රතමාධ්‍යයන්ට වැඩි ප්‍රමතාවයක් ලබා දෙෙද්දී නවීන සිතයම් විද්‍යාව එලෙක්ටනික්කම මෙවලන්හමනත්න් එෙක්ටොනිෙක් යි කැම්පටර් එමම් පරිගණක එක්ක වැඩි සම්බන්ධතාවයක් දක්වනවා. මේ කාරණයේදී අද අපගේ වැඩි අවධානයමු වෙන්නේ සාම්ප්‍රදායික සිතියම් විද්‍යාව දෙසටයි. හොඳයි. ඒ ප්‍රවේශයත් සමගම අප යොමුවන්නට කැමති අද දින අප සාකච්චාව මෙහෙවන ප්‍රධාන මාතෘකා කිහිපේ වෙද. ඔබට ැ තිර දිස්සන ඇති අපේ අද සාකච්චාවන්තර්ගතය අපි සිතියමක් හදනාගන්න අර්ත විවරණය කරගන්නවා ඒවගේ සිතියේ මූලිකකාංග සිතිියම් වර්ග ඒවගේ පනස් සිතය පාච් න මට්‍රක් සියියම් කිය මිට්‍රික් තිියම්ම ක්ෂණ හාය විශ්ේෂය කරන කොහොමද එවගේ සිතිියම් වල ප්‍රයෝජන සහ එහි භාවිතයන් පිළිබඳ වද සාකච්චා කරන්න අප බලාපොරොත් වෙනවා. මීලගට කතිකාාජර සම්පත් අරනු ශාත මතාාවත යොමනට කැමති මේ සිතයමක් අපි හඳුනගන්න කොහොමද කැන විශේෂයෙන්ම සිසුන් සිතියම් අර්ථකතනය කරන්න ගොහොමද සිතිියමක් අර්ථ විවරණය කරන්න කොහොමද කියලාපිට පැහැදිල් කරලා දෙන්න පුළුවන්. විශෂ සිතියමක් යන පදක හඳුනාගනද තාමත් වැදගතන කාරණයක් තයි මේ සිතියියම් විද ේෂට න්නල වවිදාකාරෙන් භාාවර ලක් වන ඒ පතිි පලෙක් ද අපට සිතියම් පිබඳ කුක් දෙදන්න පැනයට පිළිතුරක් සයාගනීමේද ඒ පිඳ අපට විධාකාරු වීද වෙනසූ නිර් නිර්චනිට. සොයාගැීමට හැකිවේවා විශේෂයෙන් අපි සරෝ සිතියමක් යන්නු කමක්ති කියලා හඳුනා ැනීමේ දී සැබැබූමේ පවතින භෞතික හා සමාජ සංස්කෘතික ලක්ෂණ කිසියම් වූ පරිමාණනුකූල සම්මත වර්ණ සංකේත භාවිතා කරමින් පැතිි තලයකට ගැනීම තමයි අපි සිතියම් කරනය යනුවෙන් අපි හඳුන්න නමුත් අපි සිතියම් පිළිබඳ පවතින නිර්චන පිළිබඳ අද්‍යනය කිරීමේදී. ඔබට තිරේ දිස්වන ආකාරයට විද පුද්ගලයෙන් විධාකාරයට සිතිියම න්නවියර නිර්ෝචනයකර තිබෙනවා විශේෂමයට හේතුව වන්නේ සිතිියම් ඉතිහා සිතයම ඉහාස බිළිබඳ අධ්‍යනයකිරීමේද අපට අඳුරගන්න පුළුවන් සිටියම එක්ක් පුද්ගලයාගේ අවශ්‍යතාවන්ට අනුව විීද තේමාාවනයටතිේ විධ අවශ්‍යතාවට ගැලපෙන ආකාරයට සිතිියම් නිර්මාණය වනාා ඒහි ප්‍රතිඵල එක්කුදට තිරේ දිස්ශනාකාරයට ඔබට වවිද සිටියම් වර්ග සඳහ වීද නිර්වාචන අඳරගන්න පුළුවන්. ඒගේම අපි මුලින්ම අවබෝධ කරගත යතු රණ ඇක්තමයි සිතියම සහ සිතියම චිත්‍රය අතර තියෙන වෙනස කුමක් දෙයන්න විශේෂයෙන්ම සිතියම සහ චිත්‍රය අතර වෙනස අපිට වටහ ගැනීමට පහසුව වන්නේ ඔබට තිරේ දිස්සනාකාරයට සිතියමක් අපි නිර්මාණය කිරීමේදී පරිමාණය නිශ්චිත වර්ණ ඒවාගේ සංකේත අක්ෂර භාවිතා කරමින් අපි සිතියමක් නිර්මාණය වෙලා එහිදී ඔබට පේනව තිරේ දස්ස ආකාරයට අපි ත්‍රමාණ කලයක නැත්තන් ත්‍රිමාණ බූ දර්ශනයක පවතින ලක්ෂණ දිවිමාන තලයකට අපි නිවවැදිව සියියම් විද්‍යාත්ම ක්‍රමේදෝස්සේ පරිවර්තනයට ලක් කිරීම තම අපි සිතියම් කරනේදිය අපි හඳුනා ගන්න. ඒවගේම සිතියම් පිළිබඳව අධ්‍යනය කිරීමේදී සැබෑ භූමිය හා සිතියම් අතර පවතිනන්තර සබඳතාවය සස්පෙල බුගර විද්‍යාව හදාරන්න සිසුන් හට පැවතියුතු විශේෂම ගුණනාගගේයක් ලෙසැ අපට හඳුරගන්න පුළුවන් විශේෂයෙන්ම සිතියම සහ සැබෑ භූම අතර පවතින අතර සබඳතාවය අ්‍යනයකිරීමේදී සිතිියමෙහි පවතින ලක්ෂණ සැබෑ භූමිය යතා ස්ුරූපයෙන් පවදින ආකාරයයක් යතා සරපය සැබෑ භූමේ පවතින ලක්ෂණ කොමනාකරයට සිතිියමට ගතයුතු යන්න පිළිඳවත්ව පට පැහැදිලි නිරාුල අවබෝධයක් පැවති යුතු. මං හිතරන්නේ විශේෂයෙන්ම භූගල විද්‍යා විශෂය පදනම මෙ සිතිියම් මත ගොඩනැග නිසාවෙන් සියනුුවම භෞතික හා සංස්තෘ්‍රමානව ලක්ෂණ, නිවැරදිව විශලේෂයකිරීමටත් නිවැරදිව අබෝධයක් ලබා ැනීමටත් මේ සිතිියම නිර්මාණයසා සිතිියම කියවීම යන රණ දෙකම ඉතාමත් වැදගත් වෙනවා ඒවගේම අපිට සිතියම් පිළිබඳ සමස්ත නිර්චනයක් සරල අපි අඳනාගැනීමේ දී ඔබට කිරේ දිස්වන ආකාරයට ශ්‍රමාණ හැඩයකින් යුක්ත භූමියය මතුපිට ඇති බෞතික හා සංස්කෘතික ලක්ෂණ දමාන තලයකට පරිමාන අනුකූලෝ සංකේතමගින් නිරූපණයකවීම සිතීමක් ලෙස සරලව අර්ථගැන්ීම හැකි. හොඳයි එයි ඔබට පැහැදිලිවෙෙන් ඇති පෘතිවයේ විශාල රටා යම්කිසි අනුකූල පරිමාණයකට අඩු කර. පැතලි තලයක ඉදිරිපත් කිරීම දර උත්සාහත් තමයි භූගල විද්‍යාඥ දරන උත්සාහැත් තමයි සිතියීමක් කියන්නේ ඒ සිතිය මේ විශේෂත්වය තමයි එය සිතයම් විද්‍යාඥාසාහ ූගොල විද්‍යාඥයන දෙදනම විසින්, මේ පෘතිවිරට යම් කිසි ක්‍රමාණ කූ ආකාරයකට පැදල තලෙක ගැනීම. ඒ පිබ මාහිතන ඔබ ොල් හ දහතුන ශ්‍රීණීවද කරනලා ද්‍යන්නේනව ඩා තිනගන්න හැති. අපි මීලගති ඔමුවන්න්න සිතියමක් විශේෂවන්නේෙහි මූලිකාග නිසා. ඔබැන් තිරේ දිස්සනුව ඇති සිතිියමක දකිනලබෙන ප්‍රධාන මූලිකාංග මෙම මූලිකාංග නොමැතිනම් යම් කිසි සිතියමක් චිත්‍රයක් හෝ චයරෝපයකින් වෙන් කරහඳනා ගත නොහැකි. මීලගට ඔොවාන්ට කැමති ආචාර්රය නිශාන් සකල සුරය මහතානනි අපට පැහැදිලි කර දෙන්න මේ සිතිියමක මූලිකාග. මේ බේ තිරේ දිශවන මූලිකාංග භාවිතයේ දී මේ සිසුන් විධ ගැටලුවට මහුණ දෙවා. ඒ ඒ සඳහා ඔවුන් භාවිතයති දැන තයුත්තේ මොනවාද විශෂයෙන්ම ඔහුදැන් ඇත්තවශයෙන් දෙ අපි කලින් නිර්වචන ඉදිහා විභාග අපේක්ෂකයන්න ශිෂ්‍යාවන් තා හොඳින් නිරක්‍ෂණය කොත් ඒක ති ්‍රමා හැක යුත ූ මතු ඇ ෞතික සංස්පත ලක්ෂ දමාන තලක පරිවත්වන කිරීම කිය. මේ ත්වශ හොදිමතකතියාගන්නන මේක සාම්ප්‍රදායික සිතියම් සඳහා අදාල වන නිර්වචනයක් නමුති අපි දන්නවා ගොඩක් වෙලාට ම මේග ලුත් සිතයම් පවිච්ච කරන පේදවාදරු ගොක් පරිගනකවල මෙමනැත ස්මර්් ජංගම දුරගත්න රහා තාක්ෂණ ඇතිබෙන නිසා දී ඒගේ බැලුවට මේ 3D හෙමනැත්තග ත්‍රිමාණසරුකි සිතයම් ඔබට දකින්න පුළුව නමුතිෙන් අපි මේ ඉදිරිපත් කරන්නේසාම්ප්‍රදායික සිතියම් විද්‍යාව නිසා නිර්වචනයේ කොට සිතිබෙනවා නමුත් ඒ ත්‍රිමාණ තලේ සිතයමක්ග වුණත් එමන තම් මේ දමාණ ස්වරුූ පේතියෙන දිග සහ පලල පෙන්වන සිටියමක වුණත් තිබේ යුතු මූඩික ලක්ෂණ බොහෝ විට පොදුයි. ඒ පොදු ලක්ෂණ තමයි අපි මේ තිරේ දකිනවා දැන් පරිමාණය දිශාව ඒවගේම මාතුෘකාව සිටයමි සූචකය මූලාශ්‍රය සිතයහිමි පදාන වශයන් ්‍රාම මෙනම කාරණා අපේ විද්‍යාර්ී නිමතම ශිෂ දවාදරුවෝ ගොඩක් වෙලාවට තමන්ගේ විභාගයට එළමෙනකොට ඉවට පිළිතුරු සපයදී අපට පේනවා ගොඩාක් දුරුවලකන්තියනවා මේ පිළිබන්ධ තාම සැලකිරට ලක්කිරීම වැදගත්වයෙනවා විභාගවලද විතරක්නම සිතියමක් නිර්මාණය කරත්ති පළවිණ ද තමයි පරිමාණය මේ පරිමාණය අපි දන්න මූලික් වශයෙන් පෘතුවයේ තියෙන සැබෑලා තුරක් එමනත්තන්ගේ සැබෑ විග්‍රහයුත් වගේ මේක කොහොමද සිතිියමකට කුඩා කරන්න කළමුකොද අපටෘතුවියය තරම්ම විශාල සිතිියමක් අඳන්න බැහැනිි එමනැත්තන්ද ලංකාව ගත්තොත් ලංකාව තරම්ම සිතතිියමක් ලොකුටන් ඉන්න බෑ එනිසා පි සිතිියම කුඩා කරනවා. කුඩා කිරීමේදී අර ප්‍රධාන තෝරාගත් අපිට ලංකාව කියලා ගත්තුත් ඒ ලංකාව මේ සිතිියම කඩදාසි කොලයට පරිවර්තනය කර ගැනීමේදී කොතරම් ප්‍රමාණය කුඩා කළාද කියන එක තමයි අපට මේ පරිමාණින් අප අඔබදරගන් පි බද අපිස්රට වැඩිස්ර ඉරිත් කනවා ලග තමයි දිශාව. දිශා විතා වැදගත් සිතියමක තවත් ස්ථානයක් සමඟ තව ස්ථානයක් අපි පෙන්නුවොත් ඒස්ථාන දෙකාතර තියෙන සම්බන්ධතාව අපට කියන්න වෙනවනේ ාව මේට නැගැන හිරිම් පිහිටියාද ඒ කන්දට බටහිරිම් පිහිටියාද කඩ මේ ජනවාස පිහිටිය කන්ඳ වැටියට උතුරින්ද දකුණින්ද ආධී වශයෙන් සිතීමේ සම්බදධතා ගොඩු නගා ගැනීමදී අපට දිශාව මදගත්න ැතින් සිතියියම්මල ගඩක් කලාටි උතුර විතරයි දක්වන්නේ න උතුර පදනම් කරගෙන අනිකුත් දිශාවන් හඳුනාගන්න පුළුවන්.ඒ වගේම මාතෘකා විතා වැදගත් මොේ මාතෘකාවෙන් තමයි දන්නේ මේ මුකක් දෙ කියන්නේ කියලා මේ සිතියීමම අපි බලන්න ඕනි ොකත් ඒ සිටියම භාවිතා කරන්නට ඉතා පහස්ුවෙන් සිතිියමක් තේරුම් ගන්න අවශ්‍ය කරන පසුබිම තමයි මේ මාතෘකාවෙන් සකස්වේ ති මාතෘකාව ඉතා වැදගත් ඔබ සිටියම ලකුණු කරනකොට සිියමු විග්‍රහ කරනකොට මතහැතුව සිතීමට මාතෘකාවිදීම ඉතා වැදගත් ඉමට සෝචකයේ. දැන් මේ සිතියේ තියෙනවානේ අප සම්පත්ස කිව්වා වගේ මේක ඇතුළේ තියෙනවා ගොඩක් කලාවට වරණ සංකේතමවි හැඩතලම සිතයමතුර තිබෙන. ති අපි තේරු ගන්න නෙඒ තේරුම් ගන්න නං යටටින් අප ඉදිරිපත්වවා සෝචකයක් එමනත් අපිකෙන යතුරක් කියලා මෙ මේකෙන්කමයි අප සිතීමේ තියන බහෝදව තේරුන්ගන්න ඒ අනු සිතීමම තිබට සෑම ලක්ෂණයක්ම හොඳින් වටහා ගන්න පුළුවන් වෙන විදිහයට ඒ සෝචකය යෙදීම ඉතා වැදගත්. ඒ පිළිබඳ අපි විස්සරමතුකොට කතා කරන මුූලාශ්‍රේ ඉතා වැදගත් හෝ දද ගොඩක් කලාබට අනන්නයගේ තොරතුරු අපේ වගේ දිිරිපත් කන කාලයක්න මේ තාක්ෂණ යුගගේ තියනිසා අපිත් තෝරගන්නට වනි අපි සිතියමක් තොරගත් තම අපි ඒ සිතියම මුලින්ම මේ අපි අදෙ සිතම කොමට පරිවර්තන කරගත් ද ලංකාව හහිි අපිදන්න ශ්‍රල් ලංකාව මිින්දුරු දෙ පාර්ත්මේතුේ තම සිතියම් ගොඩක් කලාවට නිර්මාණ කරන්න ඒවගේ තවත් බොහවාය යම් නිර්මාණය කරනවා තිංයට ෞරවක්ව විදිහයටත් සිතීමට නිවැරදි වටිනාකමක් ලබාදීම සඳහ එහි නිලබද්ධතාවේ පිළිබඳ ඒ විද්‍යත්මක භාවය පිළිබඳ තවුරු වෙන්නත් මේ මහුණ අස්ශ්‍රනිසා තිං අපේ සිසු දවාදරුවන් මේ පාසල් ජීවිතය තුරදිම පුරුදු පුහුණ වෙන්නඕනේඒ දැනුවට ගරු කරන්න හෙමනැත්තන්ඒ සිතීමට නිවැරදි ගෞර වේ ලබාදීම සඳහ ඒවගේ සිතීම ඉරාමෝද සිතයමක් කියලා කියන්න අප චයරුපක් වගේක්ලි එකන්නේ ඒ සිතයීම මිනිස්ස බලනවා තවත් අය පවිච්චි කරන පවිච්චි කරන කොට ඒක තියෙන්නන හැට ප්‍රියමනාප වෙන්න එම නැත්තන් ඒ හොඳ දසනක් බවට පරිවත්තනය කරගන්න හොඳ ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේශ ැකට තිෙෙනවන්නේ දෙනිසා ඒ සඳහපි හොඳ රාමුවත් යොදලා එය අවසාන නිර්මාණයක් බවට පරිවත්තන කරනවා. ඉතින් මෙන්න මේ කාරණ මූලික වශයෙන්ම වැදගත්වෙනවා සසිතියමක් නිර්මාණය කරනේදී. ඔ. ඒ කියපු කාරණ අපි තෞදුරටත් ඉදිරියට සාකචා කල ඔබට තිරේ දිස්සනෝවිට පරිමාණය කියන අදහස. ඔබ මේ දැනට අධ්‍යයනය කරලා ඇති මේ පරිමාණය කියන කාරණාව. පරිමානය අපිට ප්‍රධානකොටස් ක්කැටේ දාදරන්න පුළුවන් ඔබ දන්නවා සැබෑ භූමිය හා සිතයමත පවතින දුරහි වෙනස පරිමානය අනුවෙන් අපි හඳන්නන එකැ ඔබදනවා සිතයම මේ යම් ලක්ෂ දෙකක් අතර දුර හා ඊට අනුරූප භූමියයේ ලක්ෂ දෙකක් අතර දුර හෝ අනුපාතය තමයි පරිමානයක කියයන්. ඔබට තිරේ දිස්වනවා පරිමාණය නිරපණය කරන්න පුළුවන් ඔබට ප්‍රශපතරේදි සංඛ්‍යාත්මකාරයෙන් එය පරිමාන භාගය හෝ පරිමාන අනුපාතය වශයෙන් දක්වන්න පුළන් පරිමාන භාගය එ මේ ඔබට දක්වාත පෙන මෙට්‍රික් සිතියම් ආක එ පනස් දායි සිතයම් ආකාරයට දැක්වූත් පරිමාණ භාග දක්වන්නේ එක බාගය පනස්දාය විදිර බාගේ දක්වන විදිර හරය ලව පෙන්න්නන විදිට. එතුට රිමාණ අනුපාතය පෙන්වන්නේ එකට පනස් දාහ යන ආකාරෙන්. ඒ ආකාරයට පුළුවන් සංඛ්‍යාත්මක පරිමාණ ඉදිරි පත් කරන්න ඊළඟට රේකය පරිමාණය මහිතන ඔබ බොහෝ බහුලව පාවිචි කරන ක්‍රමයක් රේකී ආකාරෙන් ැන එක සෙන්න්ටිමීට රකින් සමට පනස්දාහක් නිරූපණය කරන ආකාරය ඔබට පේනෝ එතකොට සන්ටිමීටර් පනස්දා හා විදිහට සටිමිටර් දෙකක්ගත්ොත් කිලෝමීට එකක් එතුට මේකෙ එකත් බින්දුවත් අතර ඔබට පේනවා යම්කිසි ආකරයකට මේ පරිමාණ රේකය පරිමාණය කොටස් දහයකට බෙදා දක්වා තිබෙනවා. එතකට එක කිලමිට කිලෝමිටරක් සටමිට දෙකින් නිරූපණය කරන බව රේකය පරිමාණයෙන් පැදිලිෝ පේනවා. මේය දිවිත්ත රේකීය පරිමාණ ක්‍රමයටත් භාවිත කරනවා ඒක රේකය පරිමාණ ක්‍රමීයටත් භාවිතා කරනවා. ඉළඟට වාචික පරිමාණ ක්‍රමය මේ වාචික පරිමාණ්‍රමය දැනට මට්‍රික් සිතිියම්බල භාවිතීම ඉතාම සීම සහිතයි. මේ මෙට්‍රික් නොවන සියම් ඔබ දන්න අංගලට සැතපු ක්‍රමවේද අයටතේ අංගල සිතතිියම්බල තමයි පාවිච වන්න නමු ඔබ මට්‍රික් සිතිියම් භාවිතා කරන නිසා මෙහි පැදිි කරතිබෙනෝ සැබැබූමහි කිලෝමිට එකක් සිතිියමහි සැන්ටිමීට දෙක් මගින් නිරූපණය වේ යනාකාරයට ඔබට ලිකිතව සඳහන් කරන්නට පුළුවන් ලිකිත වැැකියක් ලෙසවාච්චික පරිමාණය. ළඟට ආචර්තුමන් පැදිි කලා සූචකේ පිබඳව යතුර පිළිබඳව මේ සූචකේ භවිතයේ දී ඔට තාම් වැදගත් රුණා කීපයක් තියෙනවා. ඒ තමයි මේ සූචකේට යොදන සංකේතවල වර්ණ. එවගේ මේ සංකේතවල රටා සහ සම්මත ස්වභාවයන් ැන් ඔබදන්නවා ඔබට මේ තිරේ දිස්වෙනවා මාර්ග මාර්ග කොහොමද අපි සූචකයකින් හඳුගන්න. ඒ මාර්ගවල ස්වරූපයන් ඉතාම සියුම් ආකාරයෙන් වෙනස් වෙනවා. ප්‍රධාන මාර්ග අප්‍රධානමාර්ගඒවගේ පාලම් යොදන විදිහ මේ විදි. ඒවගේම අපි ඊළඟ කොටුවට ගියොත් වෘක්ෂලතා පද්ධති කොහොමද තියෙන. එතකොට කුඹරුවග, වගේ රබර් වගගේ මේආධදි වශයෙන් එතකොට ඔබ පැහැදිලි කරනකොට ඔබේ ප්‍රශ්පත්තරයේ දී මේ කුඹරු වග කියන එකත් ඉළඟට අපිහිතම උද්‍යානග ගෙවතු වගේ මේ දෙකේමසිම්බල් එකක් එහෙමනතා සංකේතයක් පෙන්න්නන්නේ නැහැ නමුතු වර්ණවලින් තමයි මෙහි වෙනස පෙන්නන්නේ ඒ නිසා ඔබ සූචකයකදි අනිවාර්රෙන්ම ඔබ සූචකේ පාවිච්චි කරනකොට සිතියම් අත්්‍යනවලදී ඒ සංකේත සහ වර්ණ සම්මතාකාරයෙන් පාවිච්චි කිරීම සහ ඒ සියම් භවාරක්ෂා කිරීම් පිළ බඳ සැලකිලිමත්තු ව යතු ඟ දශාව ඉතා මදගතා චරතුමන් පහැදිලි කලා දිශාව පිළිබඳව දශාව කියන්නේ සියමහි දිශානතිය හඳුනා ගැනීම සහ නෙකුත් සිතයම් සග අධ්‍යයනය කිරීමට එහිවැ ඉතා වැදගත් ප්‍රවේශයක් වන නිසා සිතයීමට දශාව වශ්‍යයි. එතකොට ඔබ දන්සේ අපි දිශාතුනක් සිතයම් අධ්‍යයනයවදි භාවිතා කරනවා එකක් තමයි මේ ජාල උතුර එමනත ඔබට පෙනවා ග්‍රික් නොත් ජාලඋතුර ගේ ත නෝත් සත්‍ය උතුර සහ මැගනටික් නොත් චුම්බක උතුර. එතක අපි සිතියමගදි පාවිචි කරන්නේ මේ ජාල උතුර කියන උතුර දැක්වීමේ ක්‍රමේ. ඊළංඟට බටතිරේදිස් වෙනවා මේ සියල්ලු මූලිකාන්ගේ කැස් කොට ගත් සිතියියවා. මෙහිදී ඔබට පැහැදිලි වෙනවා ඇති මේ සිතිියමට රාමුවක් තිබෙනවා. ඒ පිටතරාමූ තමයි ඔබ පාවිචිකන කඩදාසිය ඇතුළත රාමුවක් තිබෙනවා. වගේම මාතෘ කාවක් තිබෙන. මාතෘකාවට වසරක් තිබෙන සාමාන්‍යෙන් අපි මානුෂභූගෝලී අධ්‍යයන නොල පාවිච්ච කන සිතිියම් වලට ඒ අදාළ කාල වකවානුව යෙදිය යුතුමයි. මෙහි ඔබට පැහැදිලිවන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ජන ගණත්ව පිළිබඳවයි. එවගේම සිතිය මේ දකුණු පසහිහල කෙලවරින් ඔබට දකින්න පුළුවන් දිශාව සහ සූචියය. මේ ඉතා පැහැදිලි සිතියම අධ්‍යයනය කරන්නකුට ඉතා ක්‍රමාණුකෝලව සි සිතිියම නිදක්ෂණය කරන්න පුළුවන්. ස්ථානගත කිරීමනුව.ගේ සිතිය මේ මූලාශ්‍රය සහ සිත පරිමාණය යොදන්නේ සිතිය දකුණු පස පහල කෙලවරට එකන මධ්‍ය කෙලවර තමයි සාමාන්‍යෙන් අපි පරිමාණය යොදන්නේ වගේ වම් පහල වම්පස කෙලවරට තමයි අපි මූලාශ්‍රය යොදන්න. එතකොට මූලාශ්‍රය සූචකය පරිමාණය මේ කියන සියලු මූලිකාගෙ කොට ගත් සිතියමක් තමයි ඔබඒදැක්කේ. මේනඟට අපි අධ්‍යයනය කරන්න කැමති අප සිතියම් විවරණයේදී සිතියම් සාකච්ඡා කරනකුට සිතිියම් වල තාම් සංකීර්ණතා තිබෙන. ඒ අපි භූලක්ෂණ හෝ මානවලක්ෂණ හෝ සිතියම් ගතරනකුට හි සංකීර්ණත්වේ බොහෝ වැඩිය නිසා සමහරවස්සාාව වලද සමාර සිතිියම් අධ්‍යයනය කිරීම අප පහස වෙනවා. මේ අපාසුතාවේ මග හැරගන්නට අපි සිසුන් අපි කුඩා කල සිටම සිතිියම් අධ්‍යේන දදි. සිතිියම් වරග වෙන්විෙන් වශයෙන් හඳනාගැනීමට අවස්්‍යැව ලැබිල තින එනිසාමං කතිකාචාරය සම්පත් අරුණුෂාන්ත මහතාගින් හන්න කැමති මේ සිතිියම් වල වර්ග මොනවද ඒවර්ග කොහොමද සිසුන් වෙන්වින් වශයෙන් හඳුන ගන්නකිය උසවල බගල විද්‍ය හදර හදාන සිසුන් හට ප්‍රධන වශයෙන් සිතියම් ර්ග දෙකක් අපි අධ්‍යනකිරීම ලක් කරනවා එකක් තමයි තේමා සිතියම් සහ අනත් සිතයම්මාර්ගේ බූ ලක්‍ෂණ සිතියම්. විශේෂයෙන් මෙම කාණ්ඩ දෙකට වැකිරීමට පදනම්වන මූලි කාරණය වන්නේ ශෂම් බෞතික හා සමාජාර්ථක තොරතුරු පොදු වයේ දැක්වන සිටයමක් ලෙසත් අනෙකුත් යම්යම් තේමාාවන් විවිධ භෞතික හා සංස්කෘතික මානව ලක්ෂණ දැක්වීම සඳහා වෙන්ල් තේමාාවන්දේ පෙන්වීමම් සඳහා භාවිතා කන සිටයම් වශයෙන් තේමා සිටයම් හඳුරගන්න පුළුවන් ඔබට තිරේ දිසන ආකාරයට එ තේම ජන සංක්‍යයා ගනත්ේ දැක්වන තේමා සිටයමක් සහූ ලක්ෂණ සිතයමක් දැක ගන්න පුළුවන් එඒයනොබී මුලින්ම අපි තේමා සිටියමක් කියයන්න කුමක් දෙන්නි සරලවා ඔබෝධ කරගනිමු. එහිදී තේමා සිතයමක් ගන්න ඔබට තිරේදිස්සන ආකාරයට යම් කිසි තේමාවක් පදනම් කරගැනිමින් නිර්මාණය කරනු ලබන සිතිියම් තේමා සිතියම් වේ විශේෂයම ඔබ ෞතික බූගල විද්‍යාව සහ මානු්‍ය භෝගල විද්‍යාව හැදැරීමේදී. යම් යම් බූරූප ලක්ෂණ ජනාවාස ලක්ෂණ ජන සංඛ්‍යාව්‍යාප්තිය එවැනි ලක්ෂණ දැක්වීමේදී වීද සිතියයම් නිර්මාණය කරගනීමට සිදියෙනවා. එවෙන් එලෙස නිර්මාණය කර කන්න සියලූම සිටියම් ඒ තමා සිියයම් ගන මයි යිති වෙන්නේ. විශෂයෙන්ම ඔබට උසස් පෙල භූගල විද්‍යාව හදැරීමේදී විවිධ වර්ගේ තේමා සිටයියම් හඳුනාගැනීම සිද්ධයවා. හැදී ඔ තිරේ දිස්ස නාකාරයට බෞතික තොරතුර දක්වන සිටියම් යනුවෙන් ප්‍රධාන එක් තේමාවක් පිළිබඳ ඔබට සිටියම් අධ්‍යයකිරීමට සිද්ධයවා විශෂයෙන්ම එහිදී පෘතිතල පාතන බෞදතික ලක්ෂණ පදන කර ගැනීම නිර්මාණය කන සිතියම් ඒකන්න දේශගුණ සිතයම් ංශු සිතයම් ඒවාගේම සභාග රෘක්ෂලතවාවු පති පිඳ සිතියම් ඒවාගේම ජල විද්‍යාත්මක සිතියියම් ආදවශය පුතු විතලයේ පවතින බෞතික තොරතුරු නිරූපණය කිරීම සඳහා නිර්මාණය කර ලබන සිතියයම් තේමා සිතිියම් විදිහර අපට අඳුරාගන්න පුළුවන් ඒ වගේම අපි තවත් තේමා සිතයම් වර්ග පිළිම අධ්‍යනය කිරීමේද පරිපාලන සිතයම් ඒ වගේම බූන් පරිබෝග සිටියම් ජනගහන සිතයම් චන්ද්‍රිකා සිතයම් ඒ ආකාරයට අපට විධාකාරය ස්තේමා සියම් න්ුරාගෙනින්ර පුළුව විශේෂයෙන්ම මෙද අපි අඳුරාගතයුතු ශේෂම කරනවන්නේ මේ තේමා සිතයම් නිර්මාණය කිරීම සඳහා හේතු වන්නේ මූලික වශයෙන් එක් තේමාවක් හෝ තේමාවන් කිහිපයක් පදනම් කරගනිමින් යම් කිසි සීමිත අවශ්‍යතාවෙන් සඳහ පමණක් මේ තේමා සිතයම් නිර්මාණය කර ගැනීමයි නමුත් මේ තේමා සිතයම් ඉතාමත් ප්‍රයෝජන අස්සාහ වැදගත්වන සිතියම් විශේෂයයක් විශේෂයෙන්ම බූලක්ෂණ සිතිතයම් මුලින් තොරතුර ඉදිරිපත් කිරීමේදී ඉතාමත් සංකීරණ ස්වරූපයක් පෙන්ව නමුත් තේමා සිතයමක් මගෙන ඉතාම සරලව අපිට ඉදිරිපත් කළ යුතු කරුණ ඉදිපත් කලළුතු දත්ත ඉදිරිපත් ලක්ෂණ ඉතාමත් නිවැරදි අපට ඉදිරිපත් කිරීමට හැකියාව පහසුව මේ තේමා සිතයම්මගින් යෙදෙනවා. අපි දැම් බලමු භූලක්ෂණ සිතයම් කියන මොනෝද කියලා. භූලක්ෂණ සිතයම තේමා සිතයීමක වෙනස් වන්නේ බොහෝවිට තේමා සිටයමට වඩ භූලක්ෂණ සිතයම ඉතාමත් සංකීර්නතාවෙන් යුක්ත වීමයි. ඒ කියන්නේ බූ ක්ෂණ තියමු තුළ බෞතික ලක්ෂණත් ඒ වගේ සමාජ සංස්ෘතික ලක්‍ෂණත් එක සිතියමක් මත නිරූපණය වීම නිසායි නමුත් අපිම උසපල බූග විද්‍යා විශය හදැරීමද උට අධන කිරීම සිුව සිද්ද වෙන එක පනස් දාහයි භූ ලක්ෂණ සිතියම් විශේෂයම එම සිතයම් පිළිම අධනය කිරීමේදී ඔබට සමෝච්චරයක බූ විෂමතාවය ඒ වගේ වගාවන් ඒ වගේම ජලවහනේ ඒ වගේ ලක්ෂණ මෙන්ම සමාජ සංස්ෘතික ලක්ෂණ ලෙස මහා මාර්ග ජනාවාස ඒ වගේම අයිතියාක ස්ථාන පාසල් පන්සල් පිළිබඳ ඔබට ඒ සිතය මුතුරින් අන්ුරාගමට හැකිවෙනම් එම නිසා මෙහිදී අපට අඳුරාගන්න පුළුවන් පැහැදිලිවම තේමාවන් කිහිපයක් පදනම් කරගැනිමින් මෙම බූලක්ෂණ සිතියම් නිර්මාණය කරන බව විශේෂයෙන්ම මාර්ග සිටියව ඒ වගේම ජනගහන ව්‍යප්තිය දැක්වුණ සිටියම් ඒගේම <ion> <Pokémon> <pansani> ූ විෂමතාව දක්න සිතයම් වැනි තේමාවන් කිහිපයක් පදනම් කරගෙන එම භූලක්‍ෂණ සිතයම් නිර්මාණය කරනවා විශේෂෙන්ම උසස් පෙල බූගල විද්‍ය හදාධරන්න සිසුන්හට අත්දනයකිරීම සඳහා ඔබට සිද්ධ වන එක පනස්දාහ මට්‍රික් සියම පිළිවඳ පැහදිලි අවබෝධයක් ලබා කිරීමට එහිදී මට්‍රික් සිතයම එදහස් නසි අසුවූ දසකට පැමිණීමට පෙර අපට හඳුනාගන්න පුළුවන් අංගලයේ සිතයම එනම් ඒංඟලයේ සිතයම අපට වෙනස්වන්නේ ඒ සඳහා භාවිතා කරන පරිමාණය සිදුවන වෙනස්කම් නිසා. එනම් අඟල් අඩ්ඩි දම්මැල් පරලොම් සතපුම් උපයෝග කරගනිනම් තමයි මේ අංගල සිදීම නිර්මාණය වෙන්නේ. නමුත් භූලක්ෂණ සිතියම්මල අනත් මෙට්‍රික් සිතියම් පිළිබඳ සාකචඡාකිරීමේදී එත්දන්දමේ අසුවූ දසකයේ දී දුවන මෙම පරිමමාන් මිනුම් ඒක සිදුවන් වෙනස්කම් සිදුවන වෙනස්කම් නිසා අපට පැදිි හන්දුරාගන්න පුළුවන් මට්‍රික් ඒක නැත්තම් සන්ටිමීට්‍ර කිලෝමීට්‍ර මීත්‍ර පදනම් කරගතු පරිමාන ක්‍රමයක් යොදාගනමින් මෙම සිතයම් නිර්මාණය කරන තිබෙන බව